Hello, kau katakan no, kilo evul no ake. Ane diye ni, tem mono ad kian ni. Hello, kila amaring wacana galapano, dente antamana mukad dihite no. Eit katakan ni ayam kila, ote hite ni ne. Kau demi, o karna wing ahano, me dinit ayat. Hei bindun handangi ahano, o dinit tama katakan ni. Mama dinitaye me scheme eke issaraha gedara devangani nange katha karanne ara lavender oil ginath unne killa hari amaruwen kiyenawa dinitge dinit tettela yanawa o evannak bala poruth unne ne o hari ahinsaka kellek passwe pau kohomada nange den hedikiga aduda o karunawen ahanawa karunawa wedi ගොඩක් අඩුයි. ලැවෙන්ඩර් ඔයිල් එකට පින් කියන්න කතා කළේ. ඔහා thank you කියන්නේ නැහැ. පින් කියලා කියන්නේ. හොඳ මනුස්ස හදවතක්. කෝ සිතනවා. අනේ ඒක මොකද්ද නංගේ? මම නංගේ net එකේ ඉන්න වෙලාවට ඔය හෙඩ් ලිපි එහෙම කියවනවා. කම්මැලිකමට. එහෙම වෙලාවක මම දැක්කේ ලැවෙන්ඩර් ඔයිල් ගැන. සහනයක් තියෙනවා නේද? ඔහු කතා කරද්දී ඇයට අමුත්තක් දැනෙන්නේ නැහැ. හරි හුරු පුරුදු බවක් දැනෙන්නේ. ගොඩක් කාලයකට පස්සේ එහෙම රිලීස් එකක් දැන්නේ. මම බෙහෙත් පිල්ස් තුක කාණ්ඩ බොනවා. එහෙම බොන්න යන්න එපා නංගේ. ගොඩක් ඩ්‍රග්ස් කිඩ්නිස් වලට හොඳ නැහැ. ලිව එකක් ඩැමේජ් වෙනවා. ඇස් එහෙම කකින්ව ඇති බෙහෙත් බීලා. හැට පුදුමයි. උදේට මේ ඇස් අරගන්න කොච්චර අමාරුද කියලා ඇය දන්නවා. ඕ අමාරු යුදේට යූරින් එහෙමත් හොට්ටෙලා යනවා ඇති. පේල් ලෙලෝ කලයකට නේද යූරින් පාස් වෙන්නේ. ඕ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවද කියලා තෑයට හිතෙනවා. කොහොමද දන්නේ? අම්මා එහෙම කියනවා නංගේ. මගේ අම්මා හොඳ නර්ස් කෙනෙක්නේ. දවාලකට තැමිලි කෙඩියක් එහෙම බොන්න. අම්මට කියලා සව් ටිකක් එහෙම හදම් බොන්න. ඔය බෙහෙත් විෂය අන්න ඕනනේ. මේ වගේ කරුණාබර වදන් ඇගේ ජීවිතය අසහනේ. ඇත්තටම අහලා නැහැ. මම හෙට කොළඹ යනවා මගේ අසයිමන්ට් එකක් බාර දෙන්න. එනකොට මම තව ලැවෙන්ඩර් ඔයිල් කෝපි දෙකක් ගෙනත් දෙන්නම්. ළඟ තියාගන්න. කොහෙන්ද හොයාගත්තේ? ඒක හොයාගන්න එක ලේසි නෑ නංගියේ. ඇයත් ඒක දන්නවා. ගොඩක් තෙල් මිරිස් දාපු කෑම කන්න එපා. අම්මා උදේ ගෙනත් දෙන්න කිව්ව නිසා මම ලෙමිනේඩ් ගෙනත් දුන්නේ. පැණි බීම් වල ගෑස් තියනවා නංගේ. පුළුවන් හැම වෙලාවෙම ඉඟුරු ප්ලේන් ටිකක් තැඹිලි ටිකක් වගේ බොන්න. වතුරත් ටිකක් වැඩිපුර බොන්න. මේ දැන් අම්මා ඉඟුරු ප්ලේන් ටිකක් ගෙනත් දුන්නා. ඈ හරි හිතවත් කමින් කියනවා. අන්න ෂෝක්. මගේ ප්‍රියතම පානේ. කෝපි බොන්න එපා. තේ බොන්න. අයියා මොනවද කරන්නේ? ඇයට දැන් එහෙම අහන්න පුළුවන්. එහෙම අපහසුතාවයක් නැහැ. අනේ කතා කරන්නේ නැම කියලා හිතපු ඔයා නෙමේ කතා කරන්නේ. මම නංගි කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඩිග්‍රියක් කරනවා. ඒ ගමන් ඔය පොඩ්ඩු ටිකකට ටියුෂන් දෙනවා. ගොඩක් ගෙදර ඉඳන් තමා මම අසයින්මන්ට් කරන්නේ. මටත් ඔය හෙඩෙක් එක නිතරම එනවා. කම්පියුටර් එක දිහාම බලන් ඉඳලා. ඒකයි මම ගොඩක්ම දන්නේ. ආයෙත් අයියට පින්. මේ දැන් මම ඔයාට ඉන්දියාප අරන් යන්න ඇවිත් ඉන්නේ. රස ඉන්දියාප ටිකක් ගේන්නේ. පොල් මැල්ලුම් ටිකක් එක්ක වුණත් මේ ඉන්දියාප කන්න පුළුවන්. කිරිහොදි ටිකක් එක්ක වගේ කන්න. මිරිස් කන්නේ නැත්නම් දේවාංගණියගේ පපු ඇතුලේ කකියන්න ගන්නවා. ඔයා පුදුම කෙනෙක්. ඇහැට හිතෙනවා. මන් නිසා හරි කරදර. මොනවා හරිම ඕන නම් මට කතා කරන්න. මං හොඳ යාළුවෙක් කියලා හිතන්නකෝ. මේ නංගේගේ මොබයිල් එකද? ගොඩක් වෙලාට වහලා තියෙන්නේ. වහලම තියන්න. මේ වලින් එන තරමක් එන්නේ ගින්දර තමා. ඇත්ත තමා. ඇයටත් කියන්න හිතෙනවා. හිතේ නිස්කලංකෙන් ඉන්න නංගේ. දෙනෙත්ගේ වචන ඇවිත් නතර වෙන්නේ කෙල්ලගේ පපුවේ පතුලිමයි. ඇත්ත තමා. මං වැඩ කළා වැඩ කළා මහන්සි වෙච්ච දවසට අහන්න ලස්සන හිඳි සොංගස් තියෙන CD එකක් තියෙනවා.
ඒකේ කොපියක් ගහලා දෙන්නම්. රෑට එහෙම සින්දුවක් අහලා නිදාගන්න. ලැවෙන්ඩර් ඔයිල් ටිකකුත් නල්ලේ ගාගෙන. එතකොට සනීපෙට නිින්දෙයි. ඔහු කියන්නේ පුදුමම දේවල් කියලා ඇයට හිතෙනවා. පැරණි හින්දු සින්දු අහන්න ඇයත් හරි ආසයි. අයියා එන වෙලාවක ගෙනත් දෙන්න. මම ඉදිහාපාරම් එන්නම්. බුදු සරණයි නංගේ. හැකේ පපු ඇකිලෙනවා. බුදු සරණයි. දේවාංගනේ උගුරෙන් වගේ කියනවා. හැමතුම අවසන් කරලා අහස් තියා බලනවා. කාලෙකට පස්සේ හොඳ කෙනෙක්ට කතා කළා. ඇයට හිතෙනවා. ඒක දැනෙනවා. හැබැල්ගනිය පුරා ඇවිදින්නේ හිතට දැන්න සුවයත් හදවතින්ම විඳගන්න වගේ. මේ සුවය හදවතට මේ තරම් දැටිව දැනෙන්නේ ලැවෙන්ඩර් ඔයිල් වලින් කළ සත්කාරය නිසාම නෙමෙයි කියලා දේවාංගනී දන්නවා. ඒ ඔයිල් එකටත් වඩා ඔයාගේ මනුස්සකම සුවඳයි. ඇයි හිතනවා. ජීවිතේ වෙච්ච කටුක දේවල් යලි යලිත් ඇයට සිහි වෙනවා. කෙල්ල පිරිමි කියන සංහතියටම වෛර කරමින් උන් කෙල්ලෙක්. අම්මා තාත්තා ඇරෙන්න මේ ලෝකෙ විශ්වාසන්තයෙන් නෑ කියලායි ඇයි හිතන්නේ. එහෙම ලෝකෙක මේ ස්කීම් එකේ කොල්ල ගැන ඇයට හදපුරා පැහැදීමක් ඇති වෙනවා. ඒක පපුවේ කුටීර පවා පුරවා දමන උණුසුම් මිනිස්කමක්. මේ ලෝකෙ ඔයා වගේ අහිංසක අයත් ඇති. ඒත් පූර්වාත්මකව කරපු කර්මයන් නිසා ජීවිතේ පටන් ගන්නකොටම එතුනේ වල් ගහක. පසු කාලයකදී ජීවිතයේ අපාදුකේ ඇත්තේ ඒකයි. අපි අපේ ශරීරයේ පොඩි තුවාලයකට මැහුමක් දාන්න පවා දෙන්නේ ඒ පිළිබඳ හොඳම සුදුසුකම් තියෙන ශල්‍ය වෛද්‍යවරයෙක්ටයි. ඒත් අතකට පයකට වඩා ගොඩාක් වටිනා හදවත සත්කමකට භාජනය කරන්න අපි මගදී හමු වෙන කෙනෙක්ට පවා දෙනවා. ඒක කොච්චර භයානක දෙයක්ද කියලා කිල්ල දන්නවා. ජීවිතේම එක කෙනෙක් නිසා විනාශ වුණා. ඒ මේගේ ජීවිතේ ආයෙත් පණ ගහලා ගන්න පුළුවන් වෙයි කියලා අදටත් කෙල්ල විශ්වාස කරන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ රෝහලකදී මුහුණ දුන් ගබ්සා සත්කම අදටත් කෙල්ලව කම්පණයට පත් කරන එකක්. තමා තවදුරටත් පිරිසිදු කුසුමක් නෙමෙයි කියලා දේවාංගනී දන්නවා. තමාට උනේ ජීවිතේ අල්ල පනල්ලේ ගෙවන අපිරිසිදු කාන්තාවකට වෙච්ච දේවල් කියලා දේවාංගනීට හිතෙනවා. ඒ නිසාම යලි නැගිටින්න පුළුවන් වෙයි කියලා හැ විශ්වාස කරන්නේ නැහැ. අදෑගේ හදවතට යම් තරමක් සහනයක් දැනෙන්නේ මේ සීළු මානසික බිඳැටි මැදයි. ත්‍රිවිලයක් ඇවිත් නිවස ඉදිරිපිට නවතිනවා. ඇය උඩ බැල්කනි ඉඳලා එබිලා බලනවා. ඔයා ඉන්දියාපාරං ඇවිත් ඇයට හිතෙනවා. දිනෙන් ත්‍රිවිලයෙන් බැලලා නිකමට වගේ උඩ බලනවා. පහළ කෝණේක ඉඳලා ඔහු දම්පාට ආමි පොකට් දාපු ගවම ඇඳගෙන ඉන්න කෙල්ලව දකිනවා. පව් ඔයා. ඔහුට හිතෙන්නේ එච්චරයි. දේවාංගනි හරි අසරණෝ හිනා වෙනවා. මේ ඉන්නේ හිනා වෙන්න තමතක වෙච්ච කෙල්ලෙක් කියලා දෙනෙත් හොඳටම දන්නවා. නිසල් දිනෙට සියල්ල කියලා තිබුණේ. ඇයට හැම දෙයක්ම. අම්ම කුස්සිය ඇත්තේ අයි ඉන්න මම එන්නම්. කෙල්ල කියනවා. එපා නංගි ඔහොම ඉන්න නිස්කලංකේ. මම කුස්සියට ගිහින් අම්මට දෙන්නම් මේ ටික. උණෙම්ම තියෙනවා. දාගෙන කන්න. ඔහු පුදුමම කෙනෙක් කියලා ඇයට හිතෙනවා. ඔයාට ඕන නම් තිබුණා මාව පහලට ගෙනත් කතාවට ඇදගන්න. ඒත් ඔයා එහෙම කළේ නෑ. ගොඩක් පිරිමි එහෙමනේ. හරි පෙරේතයි ගෑනුන්ට. දේවාංගනී හිතනවා. ඔහු ගේට්ටුවත් ඇරගෙන නිවස ඇතුළට යනවා. කෙල්ල බලාගෙන ඉන්නවා. පෙරදිග හසේ පහන්තරුවක් පායාවෙත්. ඔහුත් ඒ වගේ කියලා දේවාංගනීට හිතෙනවා. ටිකකින් ඔහු එනවා. තේකක් පීලා යන්න. ඉංගුරු තේකක්. ඇය උකුරින් වගේ කියනවා. දෙනෙත් උඩ බලාගෙන හිනා වෙනවා. පස්සේ බොමුණන්ගේ. දැන් අම්මා එනවා. ගේ පොඩ්ඩක් අස් කරලා තියන්න ඕන. නැත්තම් බස්සල තෙරපිලා මහන්සින් ඇවිත් ඒවත් කරනවා. පවුනේ. ඔහු වගේ පුතෙක්ලද අම්මා හරි වාසනාවන්ත ඇති කියලා ඇයට හිතෙනවා. ඉස්සර නිසල්ලගේ අම්මා ඔතන බුදු පහනක් තියෙනවා. බුදුගේ අරගන්න. හවසක වොෂ් එකක් දාගෙන ඇවිත් මලක් පූජා කරලා පහනක් පත්තු කරලම ඔතනට වෙලා ඉන්න. ඉන්දියන් හඳුන් කූරක් එහෙම ගහලා. අපේ සමන් පිච්ච වැලේ මල් තියෙනවා. මම කඩලා ගෙනත් දෙන්නම්. ඔහු කියනවා.
දේවංගනේ පුදුමෙන් බලාගෙන ඉන්නවා. කෝ බුදුගේ, ඔය තියෙන්නේ නංගේ පොඩි දොරකින් වහලා දාලා. ඒක තමා බුදුගේ. පහන තියන්න පටන් ගන්න. මම මල් ගෙනත් දෙන්නම්. ඉස්සර නිසල්ගේ අම්මටත් මම මල් ගෙනත් දෙන්නේ. හවසට කතා කරලා ඇන්ටි කියනවා පුතේ සමන් මල් ටිකක් කියලා. මල් කඩලා ගෙනත් දෙද්දි මටත් පින් දෙනවා. කොල්ල සියල්ල කියනවා. ඇය හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. බුදුගේ තාත්තට කියලා අරගන්න ඕන කියලා ඇයට හිතෙනවා. මම යනවා නංගේ නම්. ඇය හිස වනනවා. ඔහු ත්‍රීවිලරේ අවල පයින්ම ඔහුගේ නිවසට යනවා. පොඩි සුදු ගේට්ටුව ඉවර කරද්දි ඔහු හෙරල බලනවා. කෙල්ලින්නේ බලාගෙනමයි. දිනේ තතවන්නවා. දේවාංගනේ තතවන්නවා. මලක්සේ ඔබ පිපියේ නම් ඇවිත් හැමීට නෙලා ගන්නම්. නෙලා පපුයේ හොවා ගන්නම්. හොවා රහසේ බලා ඉන්නම්. බලා රහසේ සිනාසින්නම්. දෙන්නට සීවෙන්නේ මේ කවිපද ටික. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.